ස්වාධිපත්තියට අනතුරක්. ඉන්දියාවේ අගමැති වෙන ඡන්ද ව්‍යාපාරයේදී ඔහුට සහාය දෙනවා ව්‍යාපාරිකයෝ රැස. එතකොට මේ ඡන්ද ව්‍යාපාරයට උදව් කරනකොට ඒ එක්කෙනෙකුට දෙන තෑග්ගක් තමයි කොළඹ වරාය. ඒ කියන්නේ අදානි සමූහය. ලංකාවේ ජනාධිපතිවරයාගේම කටින් කිව්වා මම අගමැතිවරයා එක්ක කතා කරනකොට එතුමා කිව්වා මට මේ නැගෙනහිර පර්යන්තය දෙන්න කියලා. නැගෙනහිර පර්යන්තය දෙන්න කියලා කිව්වම එතුමාම කියනවා අදානි සමාගමට දෙන්න කියලා. එතකොට අපි හිතන්න හොඳ නෑ කවදාවත් ඉන්දියාව හදන්නේ කොළඹ වරාය දියුණු කරලා ඒකේ බිස්නස් එක වැඩි කරන්න කියලා. බිස්නස් එකක් වැඩි කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ බිස්නස් එකේ තියෙන ධාරිතාවය වැඩි කරන එක. අනිත් එක තමයි තරඟකරුවා විනාශ කිරීම. එතකොට ඉන්දියාව නැගෙනහිර පර්යන්තයට මේ ආයෝජනය කරලා කරන්න හදන්නේ තරඟකරුවා විනාශය කිරීමක්. ස්වාධිපත්තියට අනුතරක්. දැන් ජනාධිපතිවරයා ඊයේ දවසේ ප්‍රකාශ කරේ මොකක්ද? අදානි සමාගමට දෙන මේ 149 කියන කොටස තවත් අයත් එක්ක බෙදා ගදා ගන්න ක්‍රමවේදයක් පිළිබඳ තමයි කතා කරේ. ඒ වගේම අනිත් පැත්තෙන් ආණ්ඩුවේ තියෙන 151 සම්බන්ධයෙන් ඒවත් තවත් අයත් එක්ක බෙදා ගැනීමක් තමයි කතා කරේ. ඒ වගේම දැන් මේක භයානක ප්‍රකාශයක්. වරාය සේවකයොත් පෙරළේ ජනතාවක් 100% මේක වරායට හිමිවිය යුතුයි. වරායට මේක කළ හැකි කියලා කියද්දි දැන් ජනාධිපතිවරයා විසින් කියනවා නම් මේ දෙපැත්තම 49යි 51යි දෙපැත්තම අපි තවත් ව්‍යාපාරයකට පරිහරණය කරනවායි කියුවම මේ ප්‍රකාශය ඉතාම බැරෑරුම් ප්‍රකාශයක් ඇට තමයි අපි දකින්නේ. ස්වාධිපත්තියට අනුතරක්. මාළඹේ ඉඳන් කොළඹට සැහැල්ලු දුම්රියක් යෙදෙව්වා. ඒ සැහැල්ලු දුම්රියට ජපානය තමයි ආධාර කරේ. ඒ ආධාරය සොෆ්ට් ලෝන් එකක් 0.01 ණයක් විදිහට තමයි සලකන්නේ. මෙන්න මේ සොෆ්ට් ලෝන් එක දීපු සැහැල්ලු දුම්රිය නවත්තලා ජපානයේ මේක නැවැත්වුවේ ඇයි? චීනෙන් ආව බලපෑම්. දැන් මේ මොකද්ද කරන්න යන්නේ? අපිට පේන තියෙන විදිහට චීනෙන් ගලවගත්ත ජපානයේ වැඩේ නිසා ජපානයට නැවත වතාවක් වරදානයක් දෙන්න යනවා මේ නැගෙනීර පර්යන්තේ දීලා. නැවත වතාවක් රටගෙන නෙමෙයි හිතන්නේ. දැන් ජපානය අපිත් එක්ක තරහ වුණාම ජපානයට මොකද්ද දෙන්නේ? ඉන්දියාවට මොකද්ද දෙන්නේ? ලාභ විපේන ආයතනයකුත් අපිට නඩත්තු කරගන්න බැරි නම් විකුණන්නේ නැතුව මේ 1-1-41-59 ගිවිසුම් ගහන්නේ නැතුව මේ වරායේ සේවකයෝ කියනවා නම් මේ ආදායමෙන් මේක කරන්න පුළුවන්. එහෙම කියද්දි ඇයි මේක විකුණන්නේ? ස්වාධිපත්තියට අනුතරක්. ජපාන